අන් කවරෙකුටත් වඩා ලෝකයේ ලිංගිකත්වයේ කරා නැඹුරු කළ පුද්ගලයා මොහුයි. මොහු අන් කවරෙකුවත් නොව සුප්‍රකට ප්ලේබෝයි සංග්‍රහයේ නිර්මාතෘ හියු හෙෆ්නර්යි. एकदास पनस्तुने प्रथम प्लेबॉय संग्रह वेलिदे कवरे सुरूपी मेरलिन मोनरोगे निर्वात रूपकाय सहितवाय नैदेन यहालुवान सह दिमोपियान मुदल मेन्म तमा इतरुकल मुदल दे कतुकर यांतम डॉलर अटदहसाक साता गाते संग्रावे पलमु मोत्रने संदहाय पलमु कलापेदी हियु तम नमहो दिने संग्रावे संदहान नुकले मेही दिवन कलापयाक पलनुवे आई सितो बैवीन එනමුත් ඔහු සිහිනෙන්වත් නොසිතූ වෛරින් ඩොලර් 750 බැගින් පිටපත් 54,000ක් පළමු කලාපයේම අලෙවිපුණා. නිර්වත් ඡායාරූප පාඨකයන්ගේ සිත් තදින් ඇඳ බැඳගත්තා. පළමු කලාපයෙන්ම ඉතා ජනප්‍රියත්වයටපත් මෙම සංග්‍රහයේ තම ඡායාරූප පළ කරවා ගැනීමට සුරූපී කාන්තාවන් හියු හමුවීමට වැළ නොකැඩී ආවා. මුලදී ස්ටැග් පාටි ලෙස සංග්‍රහව නම් කිරීමට සිතා සිටියත් තම මිතුරෙකුගේ ඉල්ලීම මත එය ප්ලේබෝයි ලෙස වෙනස් වුණා. සංග්‍රහයේ දෙවන කලාපයේට චිත්‍ර ශිල්පියෙකු විසින් බෝ ටයි පටියක් පැරඳ සිටින කාටුන් හාවෙකු වැඳ දුන්නා. මෙය ප්ලේබෝයි සංග්‍රහයේ නිල සංකේතය බවට පත් වුණා. ආරම්භක අවධියේදී පටන් මෙම සංග්‍රහව ලිංගිකත්වයේ සහ හාස්‍යයට පමණක් නොව සාහිත්‍ය, දේශපාලනය සහ විවිධ සංස්කෘතීන් සඳහාද ඉඩකඩ වෙන් කරා. රේ බ්‍රැස්බරි, චාල්ස් පියමවුන්ට්, ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස් සහ මාග්‍රට් ඇට්වුඩ් වැනි ප්‍රකට ලේඛක ලේඛිකාවන් විසින් ලියන ලද කෙටි කතා ආදී මෙම සංග්‍රහයේ පළ වුණා. එමෙන්ම මැල්කම් එක්ස්, මාටින් ලූතර් කිං, ජෝර්ජ් ලින්කන් රොක්වෙල් වැනි අයගේ සම්මුඛ සාකච්ඡා පවා මෙම සංග්‍රහයේ පළ වුණා. හෙප් විසින් ප්ලේබොයිස් පෙන්ත්හවුස් නමින් රූපවාහිනී වැඩසටහනක් මෙහෙයවූ අතර එය කළු ඇමරිකානුවන්, සුදු ඇමරිකානුවන් සහ ප්‍රේක්ෂකයන් එක්ව සාමූහිකව කළ ප්‍රථම රූපවාහිනී වැඩසටහන ලෙස ඉතිහාසයට එක් වුණා. හෙෆ් වර්ග ભેද වාදයට එරෙහිව ප්‍රබලව හඬ නැගූ අතර ලිංගික නිදහස පිළිබඳවද බෙහෙවින් කතා බහ කළා. වසර 64කට පෙර හෙෆ් තම කැම කාමරයේ සිට තනිවම සම්පාදනය කළ ප්‍රීමෝයි සංග්‍රහව වර්තමානයේ වඩ විට ලොව ප්‍රමුඛ සන්නාම නාම අතරවලවා. එමෙන්ම වැඩිම විකුණුම් ප්‍රමාණයකට මෙය හිමිකම් කියන අතර රටවල් 20කට අධික ප්‍රමාණයක මෙම සංග්‍රහව මුද්‍රණය කර බෙදා හැරෙනු ලබනවා. ප්ලේබෝයි සංග්‍රහව වසරකට ඩොලර් බිලියනයකට අධික ආදායමක් ලබනවා. වර්ගයා බෝ කිරීම සඳහා මිනිසයාට ස්වභාව ධර්මයා විසින් දෙන ලද අයිතිවාසිකම් ඉතාම හොඳින් වෙලදාම් කළ ලොකුම කාම වෙළෙන්දා ඔහු බව ලෝකයා පවසනවා. ප්ලේබෝයි සංග්‍රහයේ ඉලක්කය වසර 18 සිට 35 අතර තරුණයන් වුවත් ඊතලයේ නිතරම ගොස් ඇනෙන්නේ 60 පිනු සරාගී මහල්ලන්ටයි. ඉතාම නරක තත්ත්වයේ වන්නේ හියු හෙෆ්නර්ගේ දියණියක වන ක්‍රිෆ්ටි හෙෆ්නර් 1975 දී මේ සංග්‍රහයේ මාධ්‍යවේදිනියක ලෙස සේවයට පැමිණීමයි. 1988 දී ඇය සමාගමේ සභාපතිනියයි. ඔවුන්ට උතුරන්නට සල්ලි තිබෙනවා. ඒ මුදල් සියල්ල තරුණයන්ට සහ මහල්ලන්ට රාගයේ විකුණා උපයාගත් මුදල්. හෙෆ් තම ජීවිත කාලය පුරාවට නොඑක් සම්මානයන්ටද පාත්‍ර වුණා. ඒ අතර ඇමරිකාවේ සංගරා ප්‍රකාශකයන්ගේ ඉහළම සම්මානය වන හෙන්රි ජොන්සන් ෆිෂර් සම්මානයද වනවා. 1926 අප්‍රේල් මස 9 වන දින චිකාගෝහිදී හියු මාස්ටන් හෙෆ්ට උපත ලබනවා. පියා ගණකාධිකාරවරයෙකු අතර මව කුරුවරියක්. හෙෆ් හැදී වැරුණේ දැඩි ප්‍රතිස්තන්ත ආගමික නීති රීති යටතේයි. ඒ කාලේ මත්පැන් මොන්න බෑ, දුම් බොන්න බෑ, පරුෂ වචනින් කතා කරන්න බෑ. එරිදට චිත්‍රපටියක් බලන්න යන්න බෑ. මේ වයින් ගොඩක්ම නරක දේ තමයි ලිංගිකත්වයේ කෙරෙහි එයාලා දක්වපු ආකල්පය. ඒ ඉතා භයානක සහ කොයිම වෙලාවකවත් සඳහන් නොකළ යුතු දෙයක් විදියටයි එයාලා සැලකුවේ. හෙෆ් විසින් 1962 දී ඉරිදා පුවත්පතකට එසේ සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පැවසුවා. දෙවන ලෝක යුද්ධ සමයේ හමුදාවේ සේවයෙන් අනතුරුව 1949 දී හෙෆ් ඉලිනොයිසි විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තා. පසුව ඔහු විවිධ සංග්‍රහවල මුද්‍රණ කටයුතු සම්බන්ධ රැකියාවල නිරත වූ අතර එම කාලයේදී කාටුන් චිත්‍ර ශිල්පියෙක් වීමටද ආශාව ඇතිව පුහුණු වීම කළා. 1949 වසරේදී හෙෆ් මිලි විලියම්ස් නම් කාන්තාව විවාහ කරගත්තා.
විවාහයට පෙර තමාට වෙන පුරුෂයෙකු සමග සම්බන්ධතාවයක් ඇති බව ඇය හෙෆ් සමග පැවසුවද විවාහය නතර නොවුණා. මෙම දෙපළට දරුවන් දෙදෙනෙකු ලැබුණා. 1959 දී දෙදෙනා දික්කසාද වූ අතර හෙෆ් පවසා සිටියේ ඔහු නැවත කවරදාකවත් විවාහ නොවන බවයි. 70 සහ 80 දශකවලදී බාබි බෙන්ටන් නම් නිරූපණ ශිල්පිනිය සමග හෙෆ් සම්බන්ධතාව පැවැත්වුවද දෙදෙනා විවාහ වූයේ නැහැ. එනමුත් 1989 දී හෙෆ් වයස අවුරුදු 26ක් වූ කිම්බර්ලි කොන්රඩ් නම් නිරූපණ ශිල්පිනිය සමග විවාහ වුණා. එවිට ඔහුගේ වයස අවුරුදු 63ක්. මෙම දෙපළටත් දරුවන් දෙදෙනෙකු ලැබුණා අතර 1998 දී හෙෆ් ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වීමට තීරණය කළා. 2010 දී දික්කසාදය ලබා ගත්තා. 2012 වර්ෂයේදී හෙෆ් නැවතත් විවාහ වූ අතර බිරිඳ නිරූපණ ශිල්පී ක්‍රිස්ටර් හැරිස්. එවිට හෙෆ්ගේ වයස අවුරුදු 86ක් වූ අතර ඇයගේ වයස 26ක්. 1994 ලොස් ඇන්ජලීස්හිදී හෙෆ් තමගේ ප්‍රථම විවාහය පිළිබඳ මෙසේ කියා සිටියා. එදා මගේ සිත සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එදායින් පස්සේ මගේ ජීවිතයේ වුණ සිදුවීම් වලට මේ සිද්ධිය මොනියම් හෝ ආකාරයකින් ප්‍රබලව බලපෑවා. පිටපත ඩියෝන් මිතිල ප්‍රනාන්දුගෙන්. මෙවැනි තවත් දෑ ගැන දැනගන්න Thinking Stream subscribe කරන්න.